රජ පරම්පරාවක එක් රජ කෙනෙකුගේ යකඩ දෝලියට පුතුන් සත් දෙනෙකු සිටිනවා. ඉන් වැඩිමලා බලවත් බණ්ඩාර. යපා බණ්ඩාර, තලා බණ්ඩාර, රංගොටි බණ්ඩාර ආදි වශයෙන් අනිකුත් සහෝදරයින් 6 දෙනා. රජතුමත් සමග යම් විරසකයක් වෙලා මේ 7 දෙනා රාජ උදහසට ලක්වේ කියන බියෙන් බින්තැන්නේ ඈත කඳුකර ප්‍රදේශයක් වුණු කන්දේගම ප්‍රදේශයට පලා ඇවිත් එහි ලැබුම් ගන්නවා. ඔවුන් වාඩිලාගත් තැන බණ්ඩාරලා වාඩිලාගත් තැන නිසා බණ්ඩරවාඩිය නමින් අදත් හැඳින්වෙනු. මේ සහෝදරයන් 7 දෙනා අතරින් බලවත් බණ්ඩාර වැඩිමලා කන්දේගම නතර වෙද්දී අනිකුත් 6 දෙනා වෙනත් ප්‍රදේශවල ස්ථානගත වෙනවා. බලවත් බණ්ඩාරගේ පරපුර කන්දේගම දුනුකේවල ආදී ප්‍රදේශ කේන්ද්‍රගත කරගෙන ව්‍යාප්ත වෙනවා. මේ බලවත් බණ්ඩාර පරපුරෙන් පැවතගෙන එන මෑණි කෙනෙක් මාතාවක් අද අපිත් එක්ක මේ කතා බහට එකතු වෙන්නේ. ඇය බලවත් බණ්ඩාරලාගේ හිම්මෙනිකා. මම කැමති මුලින්ම හිම්මෙනිකා මහත්මියගෙන් දැනගන්න ඔබතුමියගේ දෙමාපියන් ගැන. බලවත් බණ්ඩාරලාගේ තිසාහ මේ අප්පච්චි. අම්මත් බලවත් බණ්ඩාරලාගේ උක්කුමෙනිකා. මං ඒ දෙන්නග දරුවෙක්. මාත් බලවත් බණ්ඩාරලාගේ හිම්මෙනිකා. ඔබතුමියගේ දෙමාපියන් පිළිබඳව ඒ සඳහන් කළේ කැමැති ඔබතුමිය පවුලේ කීවෙනියද ඒ වගේම අනිකුත් සහෝදර සහෝදරියන් කී දෙනෙක් ඉන්නවද කියලා දැනගන්න අපි. කලා දෙන්නයි අයියයි අයියා ළඟට මං මට බාල නංගි කෙනෙක් ඉන්නවා හිටියා. එයත් නැති වුණා. මීට අවුරුදු 70කට වගේ කලින් 70ට අධික කාලයක් නැත ඉතිහාසයක්
ඒ අතීත කාලේ අධ්‍යාපන රටාව පිළිබඳව අපි දන්න තොරතුරු බොහොම අල්පයි. අපි කැමති ඒ කාලේ අධ්‍යාපනය කොහොමද තිබුණේ? ඔබතුමිය කොහොමද පාසල් අධ්‍යාපනය ලැබුණේ? පාසලක් තිබුණාද? ගමේ ඉගෙන ගත්තාද? කිවිණි පන්ති යනක ඉගෙන ගත්තාද කියලා දැනගන්න. මේ අපේ ගමට දුනුකේවලට ඉස්පිතාලයක් නැහැ, ඉස්කෝලයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ කන්දේ ගම මේ ඉලු වහලා සාමාන්‍ය භාගයට මැටි ගාලා ඉස්කෝලයක් හැදුවා. ඒකේ අපි ගියා. ඒ ගිහින් ගිහින් ඉන්න අතරේ ඒ ඉස්කෝලේට කවුද ගිනි තියවුවා. ඉදී ආය අපි ආයේ ගියේ නැහැ දුර පැහැර කියලා. කන්දේ ගම දැන් තියෙනවා ලොකු ඉස්කෝලයක්. අපි ගියේ නැහැ කවුරුවත් ඒකට. ඊට පස්සේ අපට මහගමටම ඉස්කෝල ගුරුවරයෙක් ගෙන්නවා. ඒ ගෙන්නලා එයාගෙන් තමයි අපි ටිකක් සාමාන්‍ය ඉගෙන ගත්තේ. ගල් ඇලි ලියලා ඉච්චර තමයි තියෙන්නේ. ඒ කාලේ පාසල් අධ්‍යාපනයේ ඒ වගේම පෙළ පොත්වල තිබුණු කවි සින්දු හිම මොන හරි මතකද? අපි මතක් කරලා බලමු කවියක් දෙකක්. එච්චර කල් ඉගෙන ගන්න අපට වැඩි දුරට යන්න තිබෙත් නැහැ. මේ ටික කාලයක් ගියේ ඒකේ මාස ගානක් විතර. ඒ අද්දින් ඒ සර් කියා දීපුවා බක 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 කරයි නාද වතුර කඩේ ගෙම්මා ඕ නාද දෙන්නේ වලාකුළු පැත්තක් ගෙන එන්නේ සට පාට ගා සින්දු කියාගෙන වැටෙන්නේ වැහි බින්දු තැන බොරදිය එක්වෙනවා මගේ පොඩි නැව වතුරේ පැදෙන සැටි බලන්න මාමිතුරේ ඔන්න එකක් තවත් එකක් කියා දුන්නා පාන්දරින් නැගිටලා හින් තුලඟේ ඇවිදලා යන්තමට වේසිලා මුණසෝදමු කෑම ඉවර කරයිමින් සොඳ ඇඳුමින් සැරසෙමින් පොජ්ජන පාසල් බලා පිටියෙන් යමු. මේ ඡායාරූපයේ ඉන්නේ ඔබතුමගේ ස්වාමි පුරුෂයා. අපි විවාහය පිළිබඳව මතක් කරමු. අපි විවාහ ජීවිතයේ කතාදි බැන්දේ 1957. ස්වාමිපුරුෂයාගේ නම මාතගේ නම මේ බලවත් බණ්ඩාරලාගේ ගින්ගිරි බණ්ඩ ගමේම දෙන්නා හිටියා. ඒ ඉඳලා දෙන්නා කසාදි බැන්දා. ඒ ඉදී අපට ලොකු පුතා හම්බුණා මට 58 හතරවෙනි මාසේ 10 වෙනිදා. ඒ පුතා නැති වුණා. ඊට පස්සේ ළමයි 7 දෙනෙක් ඉන්නවා. ඔබේ ස්වාමි පුරුෂයා බලවත් බණ්ඩාරලාගේ ඩිංගිරි බණ්ඩා එතුමන් එක්ක තමන්ගේ දරුවන් ආරක්ෂා කරගෙන තමගේ පවුල නඩත්තු කරන්න කෘෂිකාර්මික ජීවන මගක තමයි ඔබ ගමන් ගත්තේ. අපි පොඩ්ඩක් මතක් කරමු කොහොමද හේනේ කුඹුරේ ජීවිතේ, මොනවද මතක් වෙන්නේ? මේ ළඟක මේ බල්දංගොල්ල තෙන්ඩෝනේ මකුලේ මඩ පැත්තේ ඒ ගොයිතන් කරව්වේ ඌවා ගිඳලා ඒ ඉරුඟු බිඳගෙන එව්වා ඉසෙම්ම පණං කරව්වා දුණු කේවල කියන ගම්මානට. ඒගොල්ලා එහෙ තමයි අපේ පදිංචිය. තවමත් ඉන්නවා අපේ නෑදෑයෝ ඒ දුණු කේවල තියෙන ගම්මානේ. අපි අහලා තියෙනවා අතීතේ හේන වගා කරලා හේන් කොටලා හේන ගිනි තියලා ඉරුඟු හිටවලා ඉරුඟු පැල පුංචි කාලේ දරුපවුලත් එක්කම ගොවියෝ පැලේ පදිංචි වෙනවා. ඉන්පස්සේ මාස ගණනාවක් ඒ වගාවට සාත්තු කරලා ඒ වගාවේ අස්වැන්නත් අරගෙන තමයි ආපහු ගමට එන්නේ. අපි මතක් කරමු කොහොමද ඒ ජීවිතේ කොච්චර සුන්දරද කියලා. ඒ ජීවිතේ ඒක ඒ කාලේ හැටියට ඒකත් හොඳයි. ඒ පරිසරයට ගැලපෙනවා. මෑ තියෙනවා, මුං ඇට තියෙනවා, ඉරුගු තියෙනවා, කුඹුරුත් පල්ල හැමනේ තියෙන්නේ. මහගම තියෙන ගමේ අපි දැන් ඉන්න ගමේ එව්වා වැඩ කරනවා. ඒ ඉඳගෙන පස්සේ තමයි එවී එව්වා ඔක්කොම බඩු ටික අරගෙන මේ ගමට යන්නේ. ගොන්නෙන් තවල මෙන් ගෙනියනවා, ඉස් බඩෙන් ගෙනියනවා,
मेहम गिहि जीवत् तव मत गम गिय के अन्े मे मागे गमक तीतल गम आने अह क्या तमाय अपे गमट के अन्े दून केवल अब इतने पुलवा मीटवरदू हेत्तेट असूगट वे एपीट काल इवे दुष्कर गम्मा प्रवाहन पासुक मुन तत्वन टेदील अभी मतकर्म कोहुमद प्रवाहन पासुक सपयागत्ते तमंगी अवश्य दीवाल नगर एट मुन नगर एट दिखिए कोहुमद प्रवाहन पासुक सपयागत्ते पारे धर होयान विलो पीते ध्यान धर होयागन तय वाहन त्यागन गे किरियाल उला पूजा करा दवाल उला काला आयम पास्ते पायम गमट मिलकट अभी कमी दिनगान उब तुम तमन की जीवित काल कर पिंक पीली विशेष दोवितंकर जनता आगम दिख बद्धवन जीवित तम गतकरा ओन तमन की गोवितन सिद्धकरा तमंगे परिहरणे सदा पमनाग्नवे बुधुंट दिव्य अंट दिमापी अंट पूजा किरीमे परित्याग किरीमे अपेक्षावे ओब तुम्हें तमंगे जीवित काले गोवितन कटेतु तेक कोहमद करपु पिंकांग हिम मता कलुत पोटा काटिने गट कोहमारी साली वेनम देनवा कराला हुलाला वहुआ विकुनला भी हेम काटिने तो देनवा व्यतितालुवट देनवा दाने देनवा एवी देर कराला हुलाला में एवा विकुनला अपी दिक्काई पांसलट मे उनंद हामुदंद किया दिखाई पांचल लोकम हाम ये हामुदंद काटने मे अंदने कुछ पूजा करा हुआ भीम तमाय करानी आदत वैसावृद्धुत्तवक कालया अद विधियट कल्पना करोट दीर्घ कालया दीर्घ अद्यकीं समुदाय इम दीर्घ काल तमेंगे जीवित गमन गि अद जीवित संध्या समय ඔබ තුමියගේ ජීවිතේ ගෙවෙන්නේ කොහමද මේ වෙනකොට කොහමද දවසේ කටයුතු දවසේ කටයුතු දින් පුතා බිබිලේ ඉන්න පුතා තමයි හැම දෙයකම උදව් කරන්නේ බෙහෙත් ඒත් කරන්නේ කණ්ඩ බොණ්ඩ ගිහින් දෙන්නේ සියලු දේම කරන්නේ එයා තමයි තාත්තටත් ඒ විදිහට කර කර ඉද්දී තමයි එයා නැති වුනේ දැන් පෙරේදා ගිහිල්ලා මා එක් කරගෙන ඇවිදilla දැන් මටත් මේ සෑහෙන දුරට කටයුතු කරනවා මේ තරම් අධ්‍යක්ෂ සමුදායක් ලැබලා ජීවිතේ සැඳෑ සමයේ ඉන්න ඔබේ අද දවසේ මොනවද බලාපොරොත්තු මොනවගේ බලාපොරොත්තු තියෙන්නේ දැන් අපට තියෙන බලාපොරොත්තු නෙවෙයි ඔබට තියෙන බලාපොරොත්තු අපේක්ෂා මුත් ඉතින් මට දැන් කිසිම දෙයක් හොයා ගන්න කන්න බොන්න හම්බ කරගන්න බැරි නිසා දරු මුණු බුරෝ ඒ පිහිට තමයි ඒ ආධාරය තමයි ඒ බලේ උඩ තමයි මං අද ජීවත් වෙන්නේ මේ විදියට මේ මරණ මංචකේ පාවා යන ගමනට කරුණු තමයි මන් දැන් හොයන්නේ සිල් සමාදන් වෙනවා බණ භාවනා කරනවා එච්චර තමයි මට කරන්න පුළුවන්නේ ඒ අතේ ඒ වැඩ කරගෙන ඉන්නේ මම ගෙදර ඉඳගෙන මල් පහන් පූජා කරනවා බුදුන් වඳිනවා බණ අහනවා රේජියකේ එළිවෙන කල් මට නිින්දක්වත් නැහැ ඒක එක්ක සතන් කර කර ඉදි ඉවර වෙන තුර එළිවෙන කල් මං නිදි මරනවා මේකේ නවතින කල් මාත් ඉන්නවා නිකන් එච්චර තමයි මට ඕනේ සිල් සමාදන් වීමේ කටයුතු මම තාම කරනවද තාම කරනවා අද දවසේ අපිත් එක්ක මේ කතා බහට එකතු වුනේ බලවත් බණ්ඩාරලාගේ හිම්මෙනික ආදරණීය මාතාව ඊටාම දුෂ්කර අතීතයක අවුරුදු 70කට එහා දුෂ්කර අතීතයක දුෂ්කර ගමක ඒ කටුක පරිසරයක හේනත් කුඹුරත් එක්ක හැප්පිලා ගහකොළ සතා සීපවත් එක්ක හැප්පිලා දරු પરම්පරාවක් හදලා ලෝකෙට දරු પરම්පරාවක් දායාද කරලා ඊටම ආත්ම ශක්තියෙන් ආත්ම ධෛර්යයෙන් යුක්තව කටයුතු කළ මාතාවක් සමගයි අද දවසේ අපි මේ කතා බහ සිදු කළේ සමුගන්නට මත්තෙන් අපි කැමැති ඔබතුමියට අපේ හදවතින්ම නැගෙන ප්‍රාර්ථනා එකතු කරන්න තුනුරුවන්ගේ සරණින් දෙවියන්ගේ දෙවි රැකවරණින් තවත් බොහෝ කාලයක් Tamanගේ දරු මුණුබුරන් මිරිබිරියන් සමග සතුටින් නිදුකින් නිරෝගීව කටයුතු කරන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි අද දවසේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ සමුගන්න මොහොතේ
මේ කතාබහේ සන්නිවේදක භූමිකාවට මම පණ පෙව්වට ඒ මගේ මෑණියන් මම ඇගේ දරුවන් 8 දෙන අතරින් 5 වෙනි දරුවා මට මතකයි අපේ අම්මා අපේ තාත්තා පුංචි කාලේ අපි දරුවෝ 8 දෙනෙක් රකින්න ගොඩනගන්න වෙහෙස වෙච්ච කටයුතු කරපු හැටි අද වගේ ප්‍රවාහන පාසුකම් නැති සන්නිවේදන තාක්ෂණ දියුණු නැති මෙවලම් උපකරණ නැති අති දුෂ්කර ගමක පයින් ඇවිදලා කුපිලාම්පු එළියේ කෙත කමත හේන සතා සීපාව ගහකොළත් එක්ක හැපිලා තමයි අපේ අම්මලා අපේ තාත්තලා අපිව හැදුවේ හැබැයි ඉස්කෝලේ දෙකේ පන්තියට ගිහිල්ලා ඒ කුඩා කාලේ ඉගෙනගෙන කවි සින්දු කටපාඩම් කරගත්ත ගමේ හැබෑම හද්ද පිටිසර අම්මා කෙනෙක් වෙච්ච අපේ අම්මට පුළුවන් වුණා විශ්වවිද්‍යාල උපාධිධාරීන් බිහි කරන්න Tamanගේ බත් මුට්ටියෙන් අපේ අම්මා විතරක් නෙවෙයි ඒ කාලේ බොහෝ මව්වරුන් ධෛර්යවන්ත මව්වරුන් ආත්ම ශක්තියෙන් පිරිපුන් මව්වරුන් Tamanගේ අනාගත පරපුරට Tamanගේ කිරිත් එක්ක ආත්ම ශක්තිය ධෛර්යය අභිමානය නැන නුවණ ආදරය මේ සියල්ලම පෙව්වා අද අපේ ඇඟේ දුවන්නේ ඒ ආදරයයි ඒ සෙනෙහසයි ඒ ලිංගතුකමයි ස්වභාව ධර්මයත් එක්ක කැටි කරලා අපට දුන්න ඒ දායාදයයි අපේ අම්මා අද වැහැරුණු කොළහැලුණු ගහක ස්වභාවයක් වගේ අපට කෙනෙකුට පේන්න පුළුවන් හැබැයි ඒ වැහැරුණු ගහේ ඒ කොළහැලුණු ගහේ සස්ත්‍රීක යුගයේ ඒ ගහ යට බොහෝ දින සෙවන ලැබමින් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගත්තා. කවදා හරි දවසක මේ සටහන අපේ අම්මා වෙනුවෙන් විතරක් නෙවෙයි අපේ අම්මලාගේ පරපුරේ සියලුම අම්මලා වෙනුවෙන් උපහාරයක්ම වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබට බෙහෙවින්ම ස්තුතියි මේ වැඩසටහන නැරඹුවාට. Oh, no.